It's a limorina. Navikayek vi kevana jivite abda kinna oba kamati vevi do diyan bak no penena sairak nadde esele marina ge kathawa atte ඔන්න හෙන කාලෙකින් SLN Marina ශ්‍රී ලංකන් Marina YouTube channel එකට ආයි බොවන් කියලා පිළිගන්නවා. කලින්ම කියන්න ඕනේ ගිය දවස් එකේ වීඩියෝ දාන්න බැරි වුණා. බැරිනේ පළවෙනි හේතුව තමයි වීඩියෝ කරන්න පට්ට කම්මැලි. තාම මාස 9කට කිට්ටු වෙන්න ළඟයි. තාම ගෙදර යන්න බෑ. මාස 4කට ආවේ. මාස 4කට මේ මගේ කොන්ට්‍රැක්ට් එක තින්නේ. ගොඩක් දෙනා මගෙන් අහනවා මං දැක්ක මාස 4ක් ඉවර වුණාට පස්සේ මට පඩි ගෙවනවද කියලා. ඔව් පඩි ගෙවනවා ඊට වඩා ගෙවනවා මොකද සාමාන්‍ය මගේ මම නෙමෙයි මේ කොන්ට්‍රැක්ට් එක එක්ස්ටෙන්ඩ් කරලා දෙන්නේ ඒක නිසා එතකොට ඒගොල්ලෝ අමතර වැඩිපුර ගාණක් දෙනවා ඒගොල්ලෝ ප්‍රමාදයෙන් තමයි මේක එක්ස්ටෙන්ඩ් කරලා දෙන්නේ ගොඩක් කට්ටියට තිබි ප්‍රශ්නයක් තමයි අපි දැන් ඉන්නේ ඉන්දුනීසියාවල ආවේ මුලින්ම मोजाम्बिक वालिंग आप गया डर्बन साउथ अफ्रीका इट पास रिजर्स वे गया रिजर्स वे गेला इट पास आवा बाली हरा लॉम्बॉक्स रेटे हरा केंदारी कीला इंडोनेशिया वे केंदारी कीला फोर्टे के तमा देंगे इन्ने ඉතින් ඉන්දුනීසියාව ගැන කිව්වොත් මම දැක්කා මට පොඩි සජෙක්ෂන් එකක් දීලා දිනවා මුලින්ම ඉන්න රටේ පොඩි විස්තරයක් දෙන්න කියලා. පළවෙනිම මම කියන්නම් විස්තරේ. ඔයගොල්ලෝ ඉන්දුනීසියාව එන්න කලින් අනිවාර්යෙන් ඔයාලගේ මොබයිල් ෆෝන් එක තියනවා මොබයිල් ෆෝන් එක අනිවාර්යෙන් මොකෝ ඔයාලා එනකොට මොබයිල් ෆෝන් එක ඉන්දුනීසියාව වැඩ කරන්න ලංකාවේ තියෙන දැන් අර TRCSL එකේ ඒ වගේ රෙජිස්ටර් වෙන්න ඕනේ. එතකොට අපේ මොබයිල් ෆෝන් එක වැඩ කරන දැන් මේක මේ නැවේ ඉන්නකොට ඇන්කරේජ් එකේ ඉන්නේ. ඇඟ පට්ට අමාරුයි මොබයිල් ෆෝන් එකේ ඩොලර් 100ක් වේදම් කරලා තමා ඉන්ටර්නෙට් ගත්තේ. මොකද මට මොඩර්න් එකක් ගන්න උනා. මගේ ෆෝන්ස් දෙකක් තියෙනවා, iPad එකක් තියෙනවා. එකක්ව වැඩ කරන්න නැහැ. ඊට පස්සේ මොඩර්න් එකක් ගත්තා. මොඩර්න් එකක් අරගෙන ඒකට තමයි තාමත් මොඩර්න් එක ආවේ නැහැ ගෙව්වා. මේ වීඩියෝ එක කරන්න ඊට කලින් SIM කාඩ් එක ඩොලර් 30ක් වෙනවා. ඒ වගේ තමයි ගොඩක් වියදම් කරන්න වෙනවා සමහරලාට ඉන්ටර්නෙට් වලට. දැන් ඉන්දුනීසියාව ගැන කියනවා නම් මුලින්ම ඉන්දුනීසියාව කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඒෂියන් කන්ට්‍රි එකක්. ඉන්දුනීසියාව තමයි ලෝකයේ ලොකුම ආකියොපිලිච් එක. මොකද ආකියොපිලිච් එකක් කියන්නේ දූපත් සමූහයකින් එකතු වුණ රට තමයි ලොකුම රට. දූපත් ගොඩාක් තියෙනවා ඉන්දුනීසියාවට දූපත් තියෙනවා 17,000ක් විතර. ඒ වගේම ඉන්දියන් ඕෂන් එකයි පැසිෆික් ඕෂන් එකේ තමයි ඉන්දුනීසියාව සාමාන්‍ය පිටලා තින්නේ. ලෝකයේ 4 වෙනියට ජනගහන ඉන්න වැඩිම රට මිලියන් 285ක් විතර ඉන්දුනීසියාවේ ජීවත් වෙනවා ලොකු ජනගහනයක්. ඒ වගේම ලෝකයේ ලොකුම 15 වෙනි රට ඉන්දුනීසියාව. ඒ වගේම ඉන්දුනීසියාවේ හිස්ට්‍රිය කිව්වොත් මම මේ පොඩ්ඩක් කියාගෙන යන්නම්. ඉන්දුනීසියාවේ හිස්ට්‍රිය එක කිව්වොත් මුලින්ම ඉන්දුනීසියාවේ ජීවත් වෙලා තින්නේ බුද්දිස් කස්ටිය. කියන්නේ බුද්ධඝම තියෙන කට්ටිය. බුද්ධඝම ආවට පස්සේ බුදුහාමුදුරුවෝ අවුරුදු 100කට විතර පස්සේ ඉන්දියාවලින් ඇවිල්ලා තියෙන ඉන්දුනීසියාවට. ඊට පස්සේ බුද්දිස් කට්ටියට පස්සේ ඊට පස්සේ Hindu කට්ටිය ඇවිල්ලා තිනවා. ඊට පස්සේ 13th century 13 වෙනි ශතවර්ෂයේදී තමයි මුස්ලිම් කට්ටිය ඇවිල්ලා තින්නේ. ඔව් ඊට පස්සේ මේකට ඇවිල්ලා තිනවා ඩච් කට්ටිය. ඩච් කට්ටිය 1500 ගානේ ඉඳන් ගොඩක් කල් මේ ඉන්දුනීසියාව පාලනය කරලා තිනවා. ඊට පස්සේ 1943 ඉඳන් 45 වෙනවා. එවැනි ලෝක යුද්ධ කාලෙදී මේක ජපානයේ අවුරුදු 3මාරකට 4කට ජපානයට දෙඳලා තිනවා. ඊට පස්සේ දැන් ඉන්දුනීසියාවේ පොපියුලේෂන් එකෙන් 80%ක් මුස්ලිම් රටක්. මේක මුස්ලිම් රටක්. ඒ වගේම බුද්දිස් 5%ක් වගේ ඉන්නේ. ඔයාලා බාලි කියන නගරයට ගියොත් බාලි වල 90%ක්ම බුද්දිස් තමයි ඉන්නේ.
හරි අපි බාලි පහු කරගෙන තමා ලොම්බොක්ස් රේට් එක හරහා තමා දැන් මෙතන කෙන්දාරි කියලා ඇවිල්ලා තින්නේ සාමාන්‍ය ඉන්දුනීසියාවේ තිනෝ ඒ අයිලන්ඩ්ස් වලින් ප්‍රධාන අයිලන්ඩ් පහක් හයක් විතර දිනවා මට මතක නැහැ පළවෙනි එක සුමාත්‍රා ඔයගොල්ලෝ දන්නවා සුනාමි ආවේ සුනාමි එනකොට එතන තමා භූකම්පන ඇති වුණේ සුමාත්‍රා ඊට පස්සේ ජාවා අයිලන්ඩ් කියලා තිනෝ ජාවා අයිලන්ඩ් එක කියන්නේ ඔය ජකර්තා දිනෝ බොරෝ බුදුර් කියලා ඔයාලා අහලා ඇති ලෝකේ ලොකුම පන්සල ලෝකේ ලොකුම පන්සල තියෙන්නේ ඉන්දුනීසියාවේ තමා බොරෝ බුදුර් කියලා ඔගොල්ලෝ අනිවාර්යෙන් බාලි හරි ජකර්තා හරි ආවොත් අනිවාර්යෙන් ඒ පන්සල බාන්න යන්න මාරම ලස්සනයි ඉන්දුනීසියාවල ගොඩාක් ලොකු හිස්ට්‍රියක් තියෙන රටක් ඉතින් මං අද පෙන්නන්න යන්නේ දැන් අපි මේ මෙතන ඩිස්චාර්ජ් කරන්නේ වෙනම විදියකට මේ 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 විදිය තමයි මේ නැවටාවට පස්සේ පල්ලේ විදියට ඩිස්චාර්ජ් කරන්නේ මේක ඩිස්චාර්ජ් කරන විදිය අපි ගිහින් බලමු කොහොමද මේක ඩිස්චාර්ජ් කරන්නේ කියලා මම මේ වීඩියෝස් දාන්නේ මගේ පොඩ්ඩක් YouTube එකේ පොඩ්ඩක් මේ පාත් එකේ වීඩියෝ දා තියාගන්න ඕන නිසා ෆුඩ් වීඩියෝ එකක් කරා භාගයයි කම්මැලි හිතුණා එඩිට් කරේ නැහැ ඒක ගෙදර ගිහලා එඩිට් කරන්න ආයෙ තින්නේ ආයි දාන්න ඉන්න වීඩියෝ එක මොකක් හරි වීඩියෝ එකක් හිතුණොත් දානවා නැත්නම් ගෙදර යන වීඩියෝ ඒක නම් හොඳටම එඩිට් කරලා දාන්න ඉන්නේ හරි එහෙනම් යම් බලන්න අපි කොහොමද මේක මේ අපි ගෙනාවු කාගෝ එක ඩිස්චාර්ජ් කරන්න කියලා ඕකේ ලෙට්ස් ගෝ Tips, who is coming to Indonesia, you can give? This already I told you. I already gave this tip. Yeah, this is very important tip for seafarers. Hari, on. Yamu balanna. Ging mokada wenne kiyala. Hello. Andrei Ilich. Going to make a video. මේගොල්ලෝ ඉන්න විදිහ සාමාන්‍ය මම දැක්ක දේ තමයි ඉන්දුනීසියාවල අවුරුදු 15 අයත් සිගරට් බිබී තමයි ඉන්නේ යම් බලන්න මේගොල්ලෝ සාමාන්‍ය මෙවාට ගෑස් කුකරුත් ගෙනහලා දෙන ඔයාගෙන කණ්ඩ මොකද මේගොල්ලෝ ආවට පස්සේ මෙතන දවස් 7ක් විතර ඉන්න තමයි යන්නේ අපි දවස් 7ක් කියවට 10ක් විතර යයි මුලින්ම අපි දාගමු රමදෝ මේ තියෙන්නේ මුලින්ම මම පෙන්නන්නම් අර තියෙන්නේ හැම නැවක්ම ඒ නැව මුහුද මැද්දේ ඇඟ කරලා තින්නේ ඇඟ කරලා දෙපැත්තෙන් බාජස් දෙකක් ඇවිල්ලා අපේ තියෙන ක්‍රේන්ස් වලින් එහෙම අල්ලලා බානවා එතකොට ඒ කියන්නේ මෙහෙම අපේ ග්‍රැබ්ස් දිනෝ ඒ ග්‍රැබ්ස් වලින් තමයි බාන්නේ ඔක්කොම ටික මම පෙන්නනවා මේගොල්ලෝ ඉන්න විදිය කොහොමද කියලා මේ නැවේ වැඩ කරන්න එන කට්ටිය අර පේන්නේ නැවේ වැඩ කරන්න එන කට්ටිය නැව ඇතුලේ ඉන්නෝ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඩිස්චාර්ජ් කරනවා ඒගොල්ලෝ ෂිෆ්ට් එකකට ඩිස්චාර්ජ් කරන්නේ ගේම් බලමු කොහමද කට්ටිය ඉන්නේ කියලා ඔය කට්ටිය නිදාගෙන ඉන්නේ ආතල් එකේ ආ සි සේෆ්ටි ෆස්ට් ආ How are you doing? Good. I'm going to cross this path. Ops. Mr. Rocky, where's the Rocky? Mr. Rocky. Oh shit. Okay. Go there slow. Ah, hurry. Honna di na. Me di enne ape crane ne ga. Guys. හරි මේ දින අපේ ක්‍රේන් එක මේකට කියන අපි ග්‍රැබ් එකක් කියලා මම පෙන්නන්න මොකද්ද මේ ග්‍රැබ් එක කියන්නේ කියලා මේකේ මම එනකොට ඔක්කොම මම පෝට් එකට රයිවල් එන්න කලින් මම බලන්න ඕනේ මේ ග්‍රැබ් එක වැඩ කරනවද ඒ වගේම ග්‍රැබ් එකේ මේන්ටේනන්ස් තියනවද ඔක්කොම මම කරන්න ඕනේ මේක අර මම සමහර වීඩියෝස් වල දාලා තියෙනවම කරලා මම පෙන්නන්න ග්‍රැබ් එක වැඩ කරන විදිහ හරි අපි මේ ගෙනහල්ලා තියෙන කාගෝ එක පට්ටම ගණන් කාගය මේ අපි ගෙනහල් තියෙන මේ ෆෙරස් ක්‍රෝම් කියලා මේ කාගෝ එකේ මේ දැන් තියෙන අපි ගෙනාවපු කාගෝ එකේ වර්ත් එක මේ අපි ගෙනාවා ටොන් 60000ක් ටොන් 60000 වර්ත් එක ඕල්මෝස්ට් $400 million
කියන්නේ ඔයාලා දැක්කා මම කියනවා අර ලංකාවේ හිපෝ ස්පීඩ් කියලා කේස් එකක් කරනවා ඒකෙත් මම මැද්දේදී කියන්න මොකද්ද වෙන්නේ කියලා මේ තියෙන්නේ අපේ කාගෝ හෝල්ඩ් එකේ ගෙනහලා දින කාගෝ ඔයාලා පේනවා මේ කාගෝ එක ගොඩාක් බරයි සාමාන්‍යයෙන් නැවෙන් කාගෝ හෝල්ඩ් එකෙන් හතරෙන් එකක් වගේ පිරෙන තමා එකක ඒ කියන්නේ බර නිසා අපි ගන්නවා क्यूबिक එකකට කොච්චර බරක් අල්ලනවද කියලා क्यूबिक එකකට සාමාන්‍ය සමහර එවුවා කිලෝ 800යි මේ කාගෝ එකේ ලීටර් 300කට क्यूबिक එක කියන්නේ ලීටර් 300කට කිලෝග්‍රෑම් 1000ක් අල්ලනවා ඉතින් මේ කාගෝ එක ගොඩාක් බර කාගෝ එකක් මේක ගන්නෙ ස්ටේන්ලස් ස්ටීල් හදන්න ඔයාලට පේනවා මේක මේගොල්ලෝ මේ ක්‍රේන් එකකින් අරගෙන ඩිස්චාර්ජ් කරනවා මෙන්න මේ බාජ් එකට මේ පේන්නේ බාජ් එක මේ බාජ් එකෙන් अनिवार्यों अनिवार्य अभी करोने वही सामान्य क्रेन शिप्स गुडाक पोर्टे अंडे मेवागे मुकदे मेकना एंकरेज आप त्यागा बेतम विन कोविड बे वाड़ पे अर ग्रबे गण विधि बड़ा ग्रैब मैं रोल सोम मैं आप ग्रैब वेडकरा इलेक्ट्रिकली आप एक वायर रेखा ये वायर रेखा ग्रैब उड़े आना मैं इवागेम मेन अर अर कैरके वायर रेखा अनेकना पड़ेनवा पिन्न अर कैरकने के वायर रेखा एतनावा वायर रेखा इलेक्ट्रिकल वायर रेखा पास करना एक आई कैरकना ඒ විදිහ හදලා තියෙන සමහර වෙලාවට ඔය වයර් එක පයින්නවා රෝලර්ස් වලින් ඊට පස්සේ වයර් එක ඩැමේජ් වෙනවා වයර් එක ඩැමේජ් වුණා ඉතින් ගොඩාක් අමාරුයි අපිට රීප්ලේස් කරන්න ගොඩාක් වෙලාවක් යනවා ඔන්න ඔයාලට පේනවා අර ග්‍රැබ් එකේ මම දෙන්නා අර ඉස්සරහා ග්‍රැබ් එකේ අර පැත්තෙන් කෑලි වගේ අර විඩස් වගේ දිනවා. ඒ ටික අපි ගලවලා දිනවා. ඉන්දුනීසියා වල කට්ටිය ඇත්තට මම දැකපු දෙයක් තමයි ගොඩාක් දුප්පත්. අපේ ලංකාවට වඩා මම හිතන්නේ ගොඩාක් දුප්පත්. ඒක නිසා මේගොල්ලෝ නිකන් ඉන්නේ ගොඩාක් පිරිසිදු නැති ගතියකට ඉන්නේ නැවට ඇවිල්ලා. एक गोडाक पेन मे बोट के कागोल देखा बानो अभी टोन विसी दाक मे बोट बानो बस अभी आना तब बोट मिथन दहाये बहुत ओपिकला ए पोटे इतरूट बानो इतर टोन हतलिस दोटे बाने मे पोटे टोन विसी दाक विसी दाह बान अभी टनवा दवास हता मेकोलोर दाने अरे अभी बल गील फोन इसरा गोमद गीला මේ ලනුව ගැට ගහලා තියෙන්නේ මේ බාජ් එකේ ලනුව ගැට ගහලා තියෙන්නේ මේ ලනු දෙකක් තියලා තින්නේ මෙතන හදිසි මේගොල්ලෝ ග්‍රැබ් එක දිනකොට මේ ලනු දෙක උඩ තමා තියන්නේ මොකද නැත්තම් අපේ ඩෙක් එකට ඩැමේජ් වෙන්න පුළුවන් ඒක නිසා තමා මේ ලනු දෙයක් තියලා තින්නේ මේගොල්ලෝ නම්බර් 2 and නම්බර් 3 කාගෝ හෝල් දෙක තමා අපි මේගොල්ලෝ ඩිස්චාර්ජ් කරන්නේ ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද කියලා මං කියන්නම් ඔය දැන් ලංකාවේ නැවක් තියෙනෝනේ හිපෝ ස්පිරිට් කියලා. ඒ කේස් එකක් යනෝනේ හිපෝ ස්පිරිට් කියලා නැවේ පෝර ගෙනහල්ලා සාමාන්‍යයෙන් පෝර මේ නැවේ
ගිය වොයේජ් එකට වොයේජ් දෙකක් විතර අපි ගෙනිච්චේ වොයේජ් දෙකක් තුනක් විතර ගෙනිච්චේ පෝර ඔය ජාතිය පෝරමයි ඕගනික් පෝර ගෙනිච්චේ අපි ලෝඩ් කරේ එකපාරක් ලෝඩ් කරා මට මතකයි උස්ලූගා රෂියාවලින් උස්ලූගා සාමාන්‍යයෙන් මේ නැවක් ලෝඩ් කරන්න කලින් මෙන්න හරි මේනේ කලේ කෙනෙක් ඉන්නවා one guy from indonesia සාමාන්‍යයෙන් නැවක් ලෝඩ් කරන්න කලින් අපි මුලින්ම කරන්නේ මේ නැවේ තියෙනවා අපි දැන් ලෝඩ් කරන්න යන කාගෝ එක තියෙනවානේ ඒ කාගෝ එකේ බලමු ඉස්සරහට මොකක්ද ඒ කාගෝ එකේ නැවේ ලෝඩ් කරන්න යන කාගෝ එක තියෙනවානේ එතකොට ඒ කාගෝ එකෙන් අපි බලනවා මුලින්ම අපේ ලංකාවේ රජයෙන්නේ අපි මේ කාගෝ එක ගත්තේ ඊට පස්සේ අපි ඒ කාගෝ ඕනගේ අයිතිකාර ඒ කාගෝ තියෙන තැනට ගිහිල්ලා අපේ ඒජන්ට් කෙනෙක් යනවා එදෙන්ට ඒ කාගෝ එක බලන්න කොහොමද කාගෝ එකේ තත්ත්වය කියලා. කියන්නේ පෝරවල තත්ත්වය කොහොමද කියලා. සමහර වෙලාවට අපේ ඒජන්ට් කෙනෙක් යන්න බැරි වුණොත් ඒක ඉන්නවා third parties company. අපි වෙනුවෙන් ගිහිල්ලා ඒ කාගෝ එක බලනවා. ඊට පස්සේ ඒ කාගෝ එක බැලුවාම අපිට ඕන කාගෝ එකේ එයාලා දෙනවා samples. ඊට පස්සේ ඒ samples lab එකට යවනවා. ඒ lab එකට යවලා අපි බලනවා අපේ standards වලට හරියනවද කියලා. ඊට පස්සේ අපේ ඒ standards වලට හරියනව නම් ඊට පස්සේ එතනින් එහාට අපි proceed කරනවා හරි අපි මේ කාගෝ එක සල්ලි දීලා ගන්න යනවා කියලා. හැබැයි ඒ standards වලට අපේ වෙනුවෙන් third party එකක් ඒ කාගෝ එක check කරන lab වලට යවලා sample යවලා ඒ උනාට ඒගොල්ලෝ එක sample එකක් අපේ රටට එවන්න ඕනේ. අපේ රටට එවුවාම අපේ රටේ නුඹ බලනෝ මොනද මොන third party company උනත් සමහර වෙලාවට වෙන්න පුළුවන් ඒගොල්ලෝ කාගෝ owners-ලා කාගෝ මේකල කාගෝ ඉගෙන කාගෝ හදන එක්කෙනාගේ පෝර හදන එක්කෙනාගේ යාළු වෙන්න පුළුවන් ඒ රටේ. ඒක නිසා third party company උනත් විශ්වාස කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ අනිවාර්යෙන් අපිට sample එකක් එවන්න ඕනේ නැවට පටවන්න කලින් අපේ නැව අපේ ලංකාවට කාගෝ ඕනට කාගෝ ගන්න යන එක්කෙනාට sample එකක් එන්න ඕනේ. ඒ sample එක අපි check කරනවා අරයාගේ lab එකේ report එක අපේ lab එකේ reports දෙක හරියනවද කියලා. ඉතින් මන් දන්නේ ඔක වෙලා තියෙනවද කියලා. එතකොට ඒ චෙක් කරාට පස්සේ තමයි අපි ඕඩර් එක දෙන්නේ. හරි දැන් මෙන්න අපේ ස්ටෑන්ඩඩ් එකට පෝර තිනවා. ඊට පස්සේ තමයි අපි ලෝඩ් කරන්න ඕනේ. එතකොට අපි ලෝඩ් කරාට පස්සේ මේකේ තිනවා සමහරට චාටරින් කියලා. සාමාන්‍යයෙන් මේක අපි LC වලින් ඕපන් කරලා මේක ගේන නිසා මම මේ ළඟදී දැනගත්තේ ඒක. එතකොට කාගෝ තින කිණ්ඩාව ඒ කම්පැනියෙන් අපිට ගෙනත් දෙන්න ඕනේ මේ ගාන කියන්නේ ඔක්කොම අපේ පෝට් එකට බානකොට බාලා shipping charges එක තමයි ගාන කියන්නේ. එතකොට මේක ලෝඩ් කරනකොට අපිට ගත්තේ samples තියෙනවනේ අපිට ලංකාවට එන samples එක දෙනු. ඒ ටික හදිස්සියවත් මේ ලෝඩ් කරන කාගෝ එක වෙනස් නොත් මේ quality එක තමයි අපිට එව්වේ කලින් මේ ටික පෙන්නලා අපිට කියන්න පුළුවන් මේ කාගෝ එක වෙනස්. ඒක නිසා අපිට එපා ඔය කාගෝ එක කියලා. මම දන්නේ නැහැ මේක කොයි විදියට වෙලා තියෙනවද කියලා. අනිත් නැව ගොඩාක් විදි වෙනස් මොකෝ චාටරින් කියලා දිනවා ඔය චාටරින් ටයිම් චාටරින් ඒ වගේම බෑබෝඩ් චාටරින් කියලා දිනවා ඔන්නෝග තමයි රෆ්ලි කියනවනම් ගොඩාක් වෙලාවට දැන් ඒගොල්ලෝ අපි ගාව මේ samples නැත්තම් ලංකාවේ අපිට samples නැත්තම් සමහර විට මේ කාගෝ එක අපේ ලංකාවේ බාන්න වෙන්න පුළුවන් මම දන්නේ නැහැ කොහොමද මේ ව ටර්ම්ස් වෙලා තින්නේ කියලා මේකේ කියන වෙලාවට මේ කොලිෆෝම් ප්‍රසන් කියනවා නැත්තම් සල්මොනෙල්ලා කොලිෆෝම් සල්මොනෙල්ලා මට අනිත් එක මතක නැහැ කොලිෆෝම් කියන්නේ ඒක බැක්ටීරියා එකක් ඒක මාර හිත කරයි මිනිස්සුන්ට කොලිෆෝමුයි ඒ වගේම සල්මොනෙල්ලයි අපි කොලිෆෝම් බලනවා ගොඩක් වෙලාවට සුවේජ් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකේ කොලිෆෝම් බලනවා අපි ඩිස්චාර්ජ් කරන්න කලින් සල්මොනෙල්ලා ස්පෙෂලි ඔයාලා රෙෆ්‍රිජරේෂන් සිස්ටම් එකක් නැත්තම් ෆ්‍රිජ් එකක් කියනවා ඒ ෆ්‍රිජ් එකක් තියෙනවා නම් ඔයාලා ෆ්‍රිජ් එකේ සල්මොනෙල්ලා ෆෝම් වෙන්න පුළුවන් ඒ වගේම ඔයාලා එයා කන්ඩිෂන් එකේදී තමයි එයා කන්ඩිෂන් යූස් කරන සල්මොනෙල්ලා කියන බැක්ටීරියා එක හැදෙන්නේ ඒ වගේම සමහර වෙලාවට ඔයාලා වාහනේ උනා සල්මොනෙල්ලා ෆෝම් වෙන්න පුළුවන් ඔයාලා එයා කන්ඩිෂන් එකේ ඩ්‍රේන් එක හරියට වැඩ කරන්නේ නැත්තම් මම මේ වීඩියෝ එකේ දාන්න ඕන නිසා දාන්නේ මේක නැත්තම් ඉතින් මේ වීඩියෝ එකේ එච්චර ලොකු දෙයක් නෑ ඔයගොල්ලෝ සමහරලාට ඉගෙන ගන්න පුළුවන් ඒ දැන් අපි ඉන්නේ මෙන්න මේ වටේ දිනන වාර පේන වටේ මේ අපි මුහුද මැද්දේ ඉන්නේ ඔයාලට හිතන්න පුළුවන් මේ අහල පහල තියෙන නැව්
විස්සක් විතර වටේ දිනව කරලා. ඉතින් පොඩි සල්ලියක් කරගෙනවද කියලා මේ අහලා පහල. අපේ ලංකාව වගේ රටක මට මාර දුගයි මේ වගේ රටක මේ වගේ සල්ලියක් කරනවා. අපේ ලංකාව වගේ රටකට අපිට එක පෝර නැවක් ගෙනහල්ලා බා ගන්න බෑ. ඉතින් ඒ තරම් අපි පහලට ගිහිල්ලා දිනව මන් දන්නේ ඇයි කියලා. මේ වගේ නැවක් ගේන්න නම් කොච්චර ගාණක් වෙයිද? පොහොර වගේ නෙවෙයි මේ වගේ නැවක්. දැන් මේකේ වර්ත් එක මිලියන් 3400ක් විතර වෙන කාගෝ එකක් තින්නේ. ඉතින් හිතන්න කොච්චර නැව වලින් සල්ලි එහෙම යනවද කියලා. අපිට පොහොර නැවක් බාර ගන්න අමාරුයි. ඒ තරම් අපි පල්ලෙහාට වැටිලා තින්නේ ලංකාව. මන් දන්නේ නැහැ ඉතින් කියන්න දෙයක් නැහැ. දැන් මම බෙන්නන මේ 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 තියෙන්නේ අපේ ග්‍රැබ් එක. මේ ග්‍රැබ් එකේ ඔයාලා දැක්ක මෙහෙම ඇරෙනවා ඇරෙනවා වහනවා. මේ තමයි ග්‍රැබ් එකේ හයිඩ්‍රොලික් පාට් එක. අර තියෙන්නේ ඉලෙක්ට්‍රික් වයර් එක. මේ වයර් එකෙන් කරන්ට් එකක් එනවා. මේ කරන්ට් එකක් ඇවිල්ලා මේ තියෙන ඉලෙක්ට්‍රික් කනෙක්ෂන් එක එයාලා මේක ඔන් කරාම අතනින් දින ස්විච් එකක් ඒගොල්ලෝ ඒ කන්ට්‍රෝල් රූම් එක ඇතුලේ ස්විච් එකක් තියෙනවා. නැත්තම් අතින් වෙන්න ගුණ නැත්තම් කකුලෙන් පා ගන්න පුළුවන්. ඔක්කාරේ ස්විච් එකක් ඔන් කරන්න ඔන් කරාම මේක ඇතුලේ තියෙනවා මෝටරයක්. මේ මෝටරය ඇරෙනවාම මෙන්න මේ තියෙනවා හයිඩ්‍රොලික් රෑම් දෙකක්. මේ රෑම් දෙක තද කරනවා. තද කරනකොට මේ රෑම් දෙක තද කරනකොට මේ දෙක ඇරෙනවා. අපි ওই සිස්ටම් එක මේන්ටේන් කරන්න ඕනේ. ඔක ඇතුලේ තියෙන්නේ හයිඩ්‍රොලික් පම්ප් එකක්. මහ දෙයක් නෙමෙයි. මේකේ අපිට එක එකව දේවල් බලන්න තියෙනවා. දැන් මම කලින් කිව්වේ අපි මෙන්න මේ ටික ගලවලා තියෙන හේතුව තමයි අපි මේ ටික ගැලෙව්වේ නැත්තම් මෙහෙම ග්‍රැබ් එකෙන් ඔක්කොම ටික ගන්නකොට මෙතෙන්ට වෙනකම් මේක පිරෙනවා. එතකොට ඔතෙන්ට වෙනකම් පිරුනහම මේකේ ගොඩාක් බරයි. අපේ ක්‍රේන් එකට උස්සන්න පුළුවන් ටොන් 24යි උඩරිම. එතකොට මේ ග්‍රැබ් එකේ බර ටොන් 7ක් තියෙනවා. එතකොට මේක ගොඩාක් මේ කාගෝ එක බර නිසා මේක ෆුල් පිරුණොත් සාමාන්‍යයෙන් ටොන් 45ක් විතර වෙයි මේක. මොකද මේ කාගෝ එක ලීටර් 300කට කිලෝ 1000ක් අහු වෙනවා මේ කාගෝ එකට. ඉතින් මේක අපි ලිමිට් කරලා දිනවා. අපි කරලා දිනවා මේකේ වොලියුම් එක බල්ලා අපි බල්ලා දිනවා කියුබික් 6ක් තමයි මේටි ගැලෙවුවාම එන්නේ. කියුබික් 6ක් වගේ. يعني ටොන් 8යි ක්‍යුබික් 6ක් ගෙන ක්‍යුබික් 5ක් කියමුකෝ ටොන් 15යි 7යි 22යි. ඒ වගේ අහුවෙන්න තමයි අපි මේ ප්ලේට්ස් ගලවලා දින්නේ. අපි මේකේ සාමාන්‍යයෙන් වීට් වගේ ගෙනාවොත් මේ ඔක්කොම ටික දානවා. වීට් ගොඩාක් බර නැහැ. ඒක නිසා තමයි අපි මේ ප්ලේට්ස් දීලා දිනවා. මේකෙන් ගලවන්න පුළුවන් ගොඩාක් ගලවන්න පුළුවන් අපිට ඕන වෙන විදිහට 1 2 3ක් ගලවන අපිට අපේ අවශ්‍යතාවය හැදියට මේ ටික ගලවන්න පුළුවන්. අර දින ක්‍රේන් එකේ හුක් එක ක්‍රේන් එකෙන් කනෙක් කරලා දින්නේ. තව ග්‍රැබ් වල මහ දෙයක් නැහැ. ග්‍රැබ් වල දැනගන්න. ඔයාලට පේනවා අපි මේ අලුතෙන්ම ග්‍රීස් කරලා දිනවා. මේ ග්‍රීස් පොයින්ට්ස් ඔක්කොම ටික හරියට තියෙන්න ඕනේ. මෙන්න මේ චේන්ස් ටික හරියට තියෙන්න ඕනේ. මේකේ හරියට ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. නැත්තම් අපේ වයර් එක කැඩෙන්න පුළුවන්. ගොඩාක් කලාවට සමහරලාට වයර් කැඩෙනවා. අර ක්‍රේන් එකේ රෝලර්ස් හරියට වැඩ කරන්නේ නැත්තම් වයර් කැඩෙන්න පුළුවන් ගොඩාක්. හරි. වීඩියෝ එකේ ගොඩාක් දේවල් කිව්වා. ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න කට්ටියට බලන්න පුළුවන්. යම් බලන්න උඩර ගිහින් මම පෙන්නනවා කොහොමද ක්‍රේන් එකක් කියලා. ඉන්නේ අපේ ක්‍රේන් එක ඇතුලේ මේ උඩර නගින්න තියෙන්නේ මේකේ මෙන්න මෙහෙම ඉලිමගත් දිගේ මේ තියෙන්නේ අපේ ක්‍රේන් එකේ හයිඩ්‍රොලික් සිස්ටම් එක. මේ තියෙන්නේ ෆේන් නෑ මේ කලවර නිසා හයිඩ්‍රොලික් සිස්ටම් එක ක්‍රේන් එකේ. මම ගොඩක් මේ පෙන්නන්න නිකන් කියන දෙයක් නෑ. මේ ඔක්කොම මගේ යට මම තමයි මේ ටික ඔක්කොම මේන්ටේන්ස් කරන්නේ. ඉතින් මොකක්ද ප්‍රශ්නයක් වුණොත් මම තමයි ඇවිල්ලා හදන්නේ. හරි. ඔන්න. මේ තියෙන්නේ අපේ ක්‍රේන් එකේ මේ තමයි කන්ට්‍රෝල් රූම් එක. ස්ටාර්ට් කරන්න ඕනේ ක්‍රේන් එකේ මේ තියෙන කන්ට්‍රෝල් පැනල් එක. මෙතනින් ස්ටාර්ට් කරනවා. අපිට හදිසි යතුරු අපි අයින් කරලා දින්නේ. ඒ වගේම නෝමල් බයිපාස් කරන්න පුළුවන් හදිසියක් වුණ සිස්ටම් එක. හරි. මේ තියෙන අපේ අවර් මීට් එක මෙතන ස්ටාර්ට් කරලා මොන හරි ඇලාම්ස් එනවා නම් අපිට පෙන්නනවා මේ ඇලාම්ස් වල. මේ තියෙන ලයිට් ඔෆ්, ඉලෙක්ට්‍රික් වයිපර් වගේම මේ තියෙන
ලයිට් එක මේ කියන්නේ හීටර් එක මේකේ වින්ටර් එකට ගියෝ හීටර් එක දිනවා ඒ වගේම මෙන්න මේ ෆෑන් එක මේ දිනේ වයිපර් එක වතුර ඇතු ඉතින් වයිපර් එක දාන්න හොඳ නෑ පොඩ හරි මෙතෙන් තියමු පොඩ මේ ඉස්සරහට කරොත් මෙන්න මේ ඉස්සරහට කරොත් මේකේ මේ අපි මේ ජිබ් එක වගේ දින එක මේක පාත් වෙනවා මේක මෙහෙට කරොත් මේක මෙහෙට කරොත් මේ පැත්තට ක්‍රේන් එක කරගෙන මේක මෙහෙට කරොත් මේ පැත්තට ක්‍රේන් එක කරගෙන ඊට පස්සේ මේක මේකින් මේ මෙවෙකින් මේ පල්ලෙහාට කරොත් මේ අර බර දින ග්‍රැබ් එකේ පල්ලෙහාට මෙව් වෙනවා මේක උඩට කරොත් බර උඩට ගන්න පුළුවන් ඒකට තමයි තියෙන්නේ මේක මේක පෑගුවොත් ග්‍රැබ් එක පෑගුවොත් ග්‍රැබ් එක ඕපන් ක්ලෝස් කරන්නේ මේකෙන් තමයි අපි ගිහින් බලමු ක්‍රේන් ඔපරේටර් කෙනෙක්ගේ ක්‍රේන් එකට ගිහිල්ලා කොහොමද ක්‍රේන් එක යා ඔපරේට් කරන විදිය කියලා යන් ඊළඟ ක්‍රේන් එකේ ගිහිල්ලා බලමු ඔපරේට් කරන විදිය හරි අපි යන් ක්‍රේන් එක උඩට ගිහිල්ලා බලමු සමහර විට ඇහෙන්නේ නැති වෙයි ක්‍රේන් එකේ සද්දයට ඔපරේට් කරන එක ගිහිල්ලා බලමු කොහොමද මේ මෙයා ඔපරේට් කරන්න කියලා Give me a moment.
ඉතින් අර බාජ් එක තියෙන බාජ් එක ටග් එකක් ඇවිල්ලා ඒ ටග් එකේ ආදා ටග් එකෙන් තමයි එක නවත්තගෙන ඉන්නේ හදිසියෙ මොකක් හරි වුණොත් යම් බාණ්ඩ අර පේන්නේ අර පේන ටග් එකෙන් තමයි මේක නැවට හේතු කරගෙන ඉන්නේ ඉතින් ඒ ටග් එක කොයිලෙත් ඔන්ලයින් තියෙනවා වාඩ පේනවා මේ නැවේ මේකේ කොච්චර සල්ලියක් මේ අහල පහල වඩ තියනවද කියලා අපේ රටත් මේ වගේ වෙනවනම් මම නම් පට්ට ආසයි අනේ මන්දා මේ තින්නේ ඔය කාගෝ එක ෆෙරස් ක්‍රෝ මේ කෑල්ල ග්‍රාමන්නේ ග්‍රෑම් 500 කට වඩා බරයි මෙම් පෙවුනට ග්‍රෑම් 500 කට වඩා මේ කෑල්ල බරයි හරි අර මම පෙව් මං කිව්වේ අර ග්‍රැබ් එක අර ලනු උඩ තියලා දිනවා කියලා ඩෙක් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේ දිනේ අර ලනු උඩ තියලා හරි අර අරගොල්ල නිදා ඉන්නේ විදිය හැබැයි එක දෙයක් ආෆ්‍රිකන් කට්ටිය බිම නිදාගන්නේ මේගොල්ලෝ කවදාකවත් බිම නිදාගන්නේ නැහැ අර එල්ලි එල්ලි දවා නිදාගන්නේ මේ කට්ටිය නිදාගෙන ඉන්නේ විදිය අද අපි ඇයි ලයිෆ් බෝට් එකයි බෑවා බාලා රෙස්කියු බෝට්ේ වටයක් යන්න දිවි වටයක් නෑ යන්න උන්නේ නෑ රෙස්කියු බෝට් එකේ ලයිෆ් බෝට් එකේ වීඩියෝ එකකුත් තියෙනවා ගෙදරම තමයි ඉතින් ඒ දෙකත් හදන්න ඉන්නේ ඔන්නව තමයි නැව් ජීවිතේ හිතතරම් ලේසි නෑ දැන් මාස 5ක් තිස්සේ බලා ඉන්නවා යන්න තාම හම්බුන්නේ නෑ chance එකක් යන්න මොකද්ද කියලා දන්නේ නෑ ඊළඟ බෝට් එක තාම කියන්න අමාරුයි ගොයින් බහින්න වෙයිද කියලා ගොඩාක්ලාට හිතයින අඩුව ගානේ දෙසැම්බර් මුල් සතියවත් බහින්න පුළුවන් වෙයි කියලා ඊළඟට ෆුඩ් වීඩියෝ එකක් දාන්න හිතනවා ෂුවර් නෑ ඊට පස්සේ මොන වීඩියෝ එකක් එයිද කියලා එන්ජින් රූම් එකේ ඩේලි දවසේ යන විදියක් දාන්න හිතනවා ගෙදර යන්න පුළුවන් වෙයි කියලා ඉක්මනේ මේකේ ගොඩාක් දේවල් කට්ටියට ප්‍රශ්න දිනනවා නම් මේ දවස් එකේ මම ඉන්ඩිවිජුවලි මැසේජ් දැම්ම හැමෝටම ඒ වුණාට ගෲප් දෙකට නම් ගෲප් ටිකට මැසේජ් කරේ නෑ තාම ඔයාලට පේනවා මම ෆිසිකලි අවුලක් නෑ මෙන්ටලිත් එහෙම ලොකුවට අවුලක් නෑ ඒනට ගෙදර එන්න තමයි හේත දැන් ඉතින් මොකෝ මාස 4කට ඇවිල්ලා කවුරු හරි කිව්වහම ගෙදර යන්න ඕනේ කියලා මොකෝ මට මාස 4 දීව ගෙදර යන්න ඕනේ කියලා ඉතින් ඒ වෙලේ මං හිතා දාගත්තා මං ගෙදර යනවා කියලා ඊට පස්සේ ආයෙත් කිව්වා ගෙදර යන්නේ නෑ කියලා එහෙම වුණාම පට්ට අමාරුයි නැවකින්ද ඔයාලා නැවක ඉන්නකොට ඔයාලට තේරෙනවා මොකව මහමූද විතරයි වටේම තියෙන්නේ ඉතින් අපි මේ සල්ලි ඕන නිසා මෙතෙන්ට එන්නේ සල්ලි දිනවනම් කවුරුත් මං හිතන්නේ නැවෙයි කියලා අපිට සල්ලි දිනන අනිවාර්යයෙන් මම වුණත් නැවෙන්නේ නැහැ සල්ලි දිනවනා හිතන්ඩ ගෙදර කට්ටිය මතක් වෙන කොටත් තියෙන අමාරු ඒක නිසා ෂේප් එකේ ඉන්නෝ මම කොහොමත් යන තැන අල කරන්නේ මොකෝ ගොඩාක් මට එකම එක පාරක් පාව නැවකින් වැටුණා ගොඩාක් දෙනා නැවකින් වැටුණා ඒ වෙලේදී විතරයි මගේ කොන්ට්‍රැක්ට් එකක් මම බාගට ඇවිල්ලා තින්නේ අනිත් කිසිම වෙලාවකදී මං කිසිම කම්පැනි එක අඬලා නෑ මට ගෙදර එන්න ඕනේ ඕම කියලා මට කොහොම වුණත් මගේ සිටුේෂන් එක ඕකේ නම් මම කම්පැනිය දෙන ඒක අනිවාර්යෙන් ඇක්සෙප්ට් කරනවා මං කම්පැනියට කවමාරක් කම්පැනි එක ගහගන්න යන්නේ නැහැ මගේ නැව් ජීවිතේ මං කා එකක් ගහගෙන නැහැ අද වෙනකන් ඒ වගේම කියන්න ඕනේ මම Instagram ඉන්නවා Facebook ඉන්නවා TikTok ඉන්නවා ඒ වගේම WhatsApp ඉන්නවා Telegram ඉන්නවා හැම එකක්ම මගේ දින්නේ SLN Marina කියලා ඕන මෙහෙක SLN Marina කියලා සර්ච් කරන්න උඩින් මේයි පළවෙනිද මේ SLN Marina කියලා අනිවාර්යෙන් එව්වටත් පොඩි follow පාරක් like පාරක් දාගෙන යන්න එහෙනම් මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාන් comment එකක් දාන්න වීඩියෝ එකට like කරන්න ඒ වගේම channel එක subscribe කරන්න මං කිව්වා වගේ මගේ අර YouTube Facebook හැම එකක්ම share පාරක් දෙන්න ඔයාලට පුළුවන් නම් ඒකට like පාරක් දෙන්න එහෙනම් හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ජයෙන් ජය හැමෝටම ශ්‍රී ලංකන් මරින SLM Marina.
නාවිකයෙක් වී ගෙවන ජීවිතේ අත්දකින්න ඔබ කැමති වේවි දු දියබක් නොපෙනෙන සයිවරක් නැත්තේ එසෙලි මරීනගේ කතාව ඇත්තේ